රට තියාගෙන කවදාවත් බඩගින්න කියන කාරණා නිසා ලෝක මිනිස්සු මැරෙනවා මම කියන්නේ වෛරස් හින්දා නෙමෙයි බඩගින්න කියන කාරණා හින්දා ලෝක මිනිස්සු අවසන් වෙනවා නම් අන්තිම මිනිහා අවසන් වෙන්නේ ශ්‍රී ලංකාවේදී සංස්කෘතිය රටින් රටට වෙනස් වෙනවා ඒ වගේම මේ ශ්‍රී ලංකාවටත් ආවේණික සංස්කෘතියක් මෙන්ම ආවේණික ශිෂ්ටාචාරයක් පවතිනවා. ඒ අනුව බලනකොට මේ ආහාර පිළිබඳව ආවේණික සංස්කෘතිය වගේම ඒහා සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් පවතිනවා. මේ සම්බන්ධව කතා බහ කරන්න අද අපසම සම්බන්ධ වෙලා ඉන්නවා පරිසරවේදී තිලක් කන්දගම් මහතා. අයබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයබෝන් ආහාර සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තිබුණත් මේ ගුණදායි ආහාර සංස්කෘතිය පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒක මේ වෙනිට වර්තමානයේ මේ ජීවන රටා විදිහටත් පෙන්눔 කරනවා. අපි මේ ගැන කතා බහ කරමු. අර මීට අවුරුදු 2500කට කලින් නෙමෙයි. ඊටත් 2500කට කලින් නෙමෙයි. අපිට ගණනය කරන්න බැරි තරම් දුරක ඉඳලා අධ්‍යක්ීම් විශාල ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ අරන් ආපු රටක්. මේ රට ඒ හින්දා මිනිස්සු ගාව තියෙන අත්දැකීම් වලට අභියෝග කරන්න නවීන විද්‍යාවටත් බෑ. පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියන විද්‍යාත්මක සිද්ධාන්ත තුල තීන්දුව ගන්න විද්‍යාව අභිභවා යන්නේ එක වචනකින් මේ රටේ මිනිසුන්ට පුළුවන්කම තිබුණා. ඒ තමයි අද්දුටුවයි සත්තයි. අද්දුටුවයි සත්තයි. ඒ කියන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය ඒ වචන අත තිබ්බා. එහෙනම් මේ රටේ මිනිස්සු ආහාර වලට ගන්නේ මොනවද? ආහාර වලට නොගන්නේ මොනවද? ආහාර ගන්නේ කොයි කාලෙටද? ඒව නොගත යුතු කාලය මොකද්ද? ඒක නොගත යුතු අවස්ථාව මොකද්ද? උදේද, දවල්ද, රෑද? ඒක ගන්න සුදුසු නැති ශරීරයක්ද තියෙන්නේ මේ රෝගී ශරීරයක්ද? රෝගී ශරීරයක් වුණොත් ඒ ආහාර ගන්න සුදුසුද? මං හිතන්නේ මවිතයටපත් වෙනවා මම මේ දැනීම තුල. මොකද මගේ අම්මා විහිළුවට වයි කියපු කතාවක් කවියක් මට මතක් වෙනවා. කැස්සට කොස්සට වමනිට කජුමද උණට කුරුම්බ ඇම්මට වම්බට මේක තේරෙනවා නම් කැස්සට කොස්සට හොඳ නැහැ. වමනිට කජුමදත් හොඳ නැහැ. වමනේ තියෙනකොට කජුමද ගන්න ඕද නැහැ. කැස්ස තියෙනකොට කොස්සට ගන්න මගේ කියපර කාලේ. ඇම්මට කියන වාතය. වාතය තියෙන වෙලාවට බටු ගන්න හොඳ නැහැ. මෙවැනි දේවල් සාහිත්‍යම වශයෙන් ජනගත වුණේ ඔවුන්ගේ අධ්‍යක්ීම් සම්භාරයේ මත. එන්දා රෝගී මිනිසුන් මේ රටේ හිටියේ නැහැ. කර්මෙන් ආපු සංසාර කර්මයකට රෝගයක් හැදෙන්න පුළුවන්. ඒවා කියන්නේ කර්ම රෝග අපි කියන්නේ. ඒ යනකොට රැතුව මේ අපේ මේ ජීවත් වෙන කාලය තුල ස්වභාවිකව ලෙඩ හැදෙන්න අපේ හේතු නැහැ. එන්දා නිරෝගී ජන කොටසක් හිටියේ. එන්දා වෛද්‍ය ස්පීතාල අවශ්‍යත් නැහැ. මේ රටේ එහෙම ලොකු වෛද්‍ය මේ ශාලාවල් තිබුණේ නැහැ ඉස්සර යුගයේ. ගමේ හිටියා වෙද මහත්තය. වෙද මහත්තය දන්නවා රෝගියෙක් රෝගී බවට පත් වෙන්නේ තුන්දොස් කියපුනහම. තුන්දොස් කියලා කියන්නේ මේ ශරීරයේ හැදිලා තියෙන භූත කොටස් පහෙන් පහ කැටුනහම හැදෙන තත්වයක්. ඒ කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි. උණුසුම තෙතමනය වාතය පරමාණු කියන මේ වස්තුන් හතර කැටි වෙනවා මේගොල්ලන්ගේ විද්‍යාව හරහා වාතය පිත සෙම හැටියට. එතකොට මේ වාතය පිත සෙම කියන එක මිනිහගේ සිරුරේ කුඩා කාලයේදී සෙම වැඩි වෙලා තරුණ කාලයේදී පිත වැඩි වෙලා වයසට ගියාම වාතය හැදෙනවා. සූර්යා ලංකාව උඩ ඉන්න අප්‍රේල් මාසයේ නැත්තම් අප්‍රේල් මැයි වලට කලින් එන්නේ මේක අගෝස්තු සැප්තැම්බර් ඒ කාලයේ ඒක උණුසුම් කාලයක්. ජ්‍යොතිෂයේ තේවක මේෂ රාශිය සහ සිංහ රාශිය කියලා මේක හඳුන්වන්නේ මේක උණුසුම් මේ ත්‍රිකෝණයේ බරපතල තැන් දෙකක්. මේකේ මොකද මේක තුනට බෙදෙනවා ඇතුළේ ඒක වෙනම කතන්දරයක් ජ්‍යොතිෂයේ ඒකේ ප්‍රබලම තැන් දෙකක්. ඒ තැන් දෙකේ සූර්යයා කෙලින්ම උඩට ඉන්නකොට පිත කොටස වැඩි. එතකොට කුඩා කාලයේදී සෙම කොටස වැඩි දවල්ට පිට වැඩි රැයට වාතය වැඩි කියන්නේ අපේ දවසේ උදේ එහෙම ඊට පස්සේ අවුරුද්දේ සූර්යා උඩ ඉන්න වෙලාවේ පිට වැඩි සූර්යා ඈත ඉන්න කර්කටක සහ මකර නිවර්තකයේදී සෙම වැඩි ඔය අතර වාතය වැඩි දැන් හිටියා වයස අනුවත් කුඩා කාලයේදී සෙම තරුණ කාලයේදී පිට නා කියනකොට වාතය තුන්දොස් සමනය කරගෙන ආහාර ගන්න තිබුණු දැනුම තමයි අපි කියන්නේ හොඳ ආහාර සංකෘතියක් මෙරට තිබුණා ඉතින් කොහොමද ලෙඩු හැදෙන්නේ
ගයන්නේ. ඒ හින්දා මේ රටේ මිනිස්සුගේ ආහාර සංස්කෘතිය විද්‍යාත්මකයි. ඒ විද්‍යාවස්සේ අද දවසක කෙටි කාලයක විග්‍රහ කරන්න බැරි තරම් විද්‍යාවක් එකසු තියෙනවා. ඒ හින්දා ඒ මිනිස්සු ඒක හැබැයි ඒගොල්ලන් සරලව හොයාගන්න පුළුවන් වුණේ ඒ ආහාර නිෂ්පාදනය වුණේ සබාධහමට අනුව. එතකොට සබාධහම අනුව කාලයක් තියෙනවා අලබහින්ද, කාලයක් තියෙනවා මල් පිපෙන්න, කාලයක් තියෙනවා ගෙඩි හැදෙන්න, කාලයක් තියෙනවා දළු දාන්න. එතකොට දළු ආහාරයට ගත්තේ දළු දාන කාලයට, මල් ආහාරයට ගත්තේ මල් පිපෙන කාලයට, එතකොට ගෙඩි ආහාරයට ගත්තේ ගෙඩි හැදෙන කාලයට, අලාහාරයට ගත්තේ අලබහින කාලයට. කවදාවත් සබාධහම ඕනෑ නැති වෙලාවක නිෂ්පාදනය කලේ නැහැ. එහෙනම් ඒ ගස්වල හැදෙන ඒවා ඒ කාලයට ගාපුවාම තුන්දොස් කිපෙන්න කිසිම හේතුවක් නැහැ. ආහාර තුලේ තුන්දොස් කිපෙන්න හේතු තුනයි වෛද්‍ය විද්‍යාවේ හඳුනන්නේ, හඳුනලා දීලා තියෙන එකක් ආහාර, දෙක පරිසර සාධකයක් නිසා තුන්දොස් කිපෙන්න පුළුවන්, තුන්වෙනි එක ග්‍රහ දෝෂයක් හින්දා මේක වෙන්න පුළුවන්. නමුත් ග්‍රහ දෝෂ පරිසර සාධක වෙනස් වීම ටිකක් ගැඹුරු පැත්තක යන එකක්. ඒක වෙන කයකට උදව්වක් ගන්න ඕනේ අපි ඒක එහෙම තුන්දොස් කිපුණොත් ඒක සමනලයට පත් කර ගැනීමට. නමුත් ආහාර වලින් තුන්දොස් කිපෙනවා නම් කිපෙන්නේ අපි නොදන්නා ක්‍රමෙන්. දන්නා ක්‍රම නම් එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි ඒ කාලෙට හැදෙන ඒවා කාපුවාම තුන්දොස් කිපෙන්නේ නැහැ. ඇඹරල්ලා ගෙඩි හැදෙන කාලේට ඇඹරල්ලා කෑවේ නැත්නම් ප්‍රශ්නයක්. මාළුවක් කන්නේ. එතකොට අඹ හැදෙන කාලේට අඹ කෑවේ නැත්නම් ප්‍රශ්නයක්. නමුත් මේ රටාව පස්සේ කාලෙකදී වෙනස් වෙනවා. මිනිස්සුන්ට අපිට ඕන විදිහට නෙමෙයි වෙන කාටද ඕන විදිහට. ඒ හින්දා විදේශීය එළවලු වර්ග විදේශීය දේවල් අපේ මහපොළොට හඳුන්ලා දීලා ඕනෑ වෙලාවක ඒක කන්න පුළුවන් විදිහට නිර්මාණය කෙරුවාට පස්සේ ඒකට පුරුදු කළාට පස්සේ අපේ මිනිස්සු රැවටෙන්නේ ඒකටමයි. එහෙනම් ආහාර රට වෙනස් වෙනවා. අඹ ගස් වල පැහැදිලා තියෙනවා අඹ මාළුවක් කන්න කාටවත් උවමනාවක් නැහැ. ඇයි? බීට්, කැරට්, කොල් රාබුලිස්, බටු බණ්ඩක තමයි ඔවුන්ගේ අත ලැයිස්තුවේ තියෙන්නේ. ඒ හින්දා මේ රටේ මිනිස්සු රෝගී වෙන්න ගත්තා. ඒ මොහොත තමයි ඒ රෝ වෙද මහත්තුරු මදි තමගේ ගමේ හැදෙන ලෙඩ්ඩුන්ට බේච් කරන්න. එහෙම තමයි මේ රටේ ආරෝග්‍යශාලා නැත්නම් ඉස්පිරිතාල හැදෙන්න පටන් ගත්තේ. එන්න හැම මැතිවරණ කොට්ටාසයකටම අඩුම තරමේ ඉස්පිරිතාල එකක් හෝ දෙකක් මේ රටේ හැදුණා. ඊට පස්සේ මේ ඒ ආහාර රටා වෙනස් වීමෙන්ද තුන්දොස් කිපුණා විතරක් නෙමෙයි, ඒ ආහාර වලින් නොයෙකුත් විෂ වර්ග ශරීරයට ගත වෙන්න පටන් ගත්තා. එකක් ඒ ආහාර නිෂ්පාදනය කරන රසායනික කෘෂිකර්මයක් කරා. රසායනික ලේසියෙන් මේ ගස් වලට අවශෝෂණය කරගන්න පුළුවන්. එතකොට ඒ අවශෝෂණය කරගන්න ප්‍රතිඵලය අවසාන වශයෙන් ගිහින් නවතින්නේ අපේ ආහාරය තුල. එහෙනම් බී ඇටේ නම් බී ඇටේ, අඹ ගෙඩිය නම් අඹ ගෙඩිය. ගිහිල්ලා ඒ විදිහට ගිහිල්ලා උනම කෙලින්ම ඍජුවම ඇඟට එනවා මේක. ඒක තුල පිළිකා රෝගින්ද, වකුගඩු රෝගින්ද බොහෝ රෝග තත්ත්වයන් ඇති වෙනකොට අර ඉස්පිරිතාල තට්ටු රට යන ගත්තා. අද මේ වෙනකොට ලංකාවේ තියෙන ඉස්පිරිතාල වල තට්ටු ටික දැන් නැගලා තියෙන්නේ තවුතිසාව හරියට යනවා. ඉතින් මේවා තට්ටුව අඩු කරගෙන එන්න නම් අපි කල්පනා කරන්න ඕනේ අපිට වැරදිච්ච තැන. ප්‍රශ්නයක් තියෙන්නේ කල්පනා කරන්න තරම් ඔළුවක් අපිට අද ඉතුරුලා තියෙනවා කියලා. එහෙම බුද්ධියක් තියෙනවද? නැහැ. ඒ බුද්ධියත් හොරකම් කරලා ඉවරයි. අපි ගාව තිබුණ බුද්ධිය ඒ බුද්ධිමත් සමාජය නිරෝගී සමාජයක තමයි බුද්ධිමත් බිහි වෙන්නේ. අපි නිරෝගී සමාජයක් නෙවෙයි. එන්ද අපේ බුද්ධිය අද වැටෙමින් ඉන්නේ පල්ලෙහාට. එහෙම නැතුව බුද්ධිමතෙක් කවුරු හරි ඉන්නවා නම් මේ ශක්තියෙන් නිෂ්පාදනය කරන බුද්ධිය ගත්ත එක නෙවෙයි. සංසාර ගමනෙන් ඔහු ගෙනාපු කුසල් වලින් ඒ කුසලුත් ඇතුව ඉපදිච්ච මිනිහෙකුට විතරයි සාමාන්‍යයෙන් බුද්ධියක් තියෙන. අනික අයට බුද්ධිය නැති වෙලා ගිහින් දෙන ඔවුන් රෝගී තත්ත්වයක ඉන්නේ. වැවැනි මොහොතක තමයි මේ මාතෘකාව කතා කරන්නේ. එතකොට අපි පැහැදිලි මේකෙදි මම කිව්ව එක තැනක් තිබුණ එක තැනක් ගහකොළ වලින් නියමිත කාලෙට නියමිත වෙලාවට හැදෙන ඒවා කෑවොත් ලෙඩ වෙන්නේ නැහැ. නමුත් පස්සේ කාලෙකදී අපි ගස් වලින් හැදෙන ඒවා නෙමෙයි කෑවේ. අපි ඒව තෝරගෙන නැවිලා මහ පොළොවේ අපිට ඕන විදිහට වගා කරන්න උත්සාහ ගත්තා. ඒ වගා කරනකොට තමයි අර කාලයක් දේශයක් මොකද අපිට අවශ්‍ය නැහැ, දීපේකුත් අවශ්‍ය නැහැ. කාලය දේශයේ දීපේ වැදගත්නේ. එතකොට ඒ කාලය දේශයේ දීපේ කියන්නේ අපිට පිටරටකින් වෙන එක මෙහෙවවුවාම ඒක දේශයේ නෙවෙයි. කාලය කියන්නේ නියමිත කාලයට වගා කරන්නේ නැතුව රසායනික පොර දාලා අනියම් කාලයට වගා කරනවා, ඒක කාලයක් නෙමෙයි.
මෙවැනි විදිහට මේ කුසිකර්මය නිර්මාණය වුණාට පස්සේ තමයි මේ தத்துவය ඇති උනේ. එවැනි මොහොතක තමයි අපිට කතා කරන්නලා තියෙන්නේ ආපහු හිතන් කියන තැනට. එතකොට කන්දගම් මහත්මයා මේ වටිනා කියන දේශීය දේ වර්තමානයේ පුද්ගලයන් බහැර කරන්නේ විද්‍යාවෙන් අන්ධ වෙලා නිසාද? විදේශිකයෝ මේ රට ආක්‍රමණය කරනවා. එහෙනම් ඒ ආක්‍රමණය කරන්න කලින් විදේශිකයන්ගෙන් යමක් මේ රටට එන්න බෑ විකෘති දෙයක්. මොකද අපිට අද අපි දන්නවා වරායෙන් එහෙම නැත්නම් ගුවන් තොටුපළෙන් බොහෝ දේවල් නරක දේවල් එනවා රටට. ඒව නවත්තන්න පුළුවන් තරම් උත්සාහයක් කරගෙන බැරියර් දාගෙන උත්සාහ කරනවා නවත්තන්න. එහෙම කළත් අද අමාරුයි. හැබැයි එදා එහෙම දේවල් තිබුණේ නැහැ. ඒ එහෙම තිබිච්ච නොතිබිත් නොතිබුණා හින්දා ආවේ නැහැ රට අසට. රට විදේශිකව රවුම් ගැහුවා මේ කොටේ. ඒ කොටේ ආව කුරුදු ගෙනියන්න, ගම්බිරිස් ගෙනියන්න මෙහාට ආවා. හැබැයි ඔවුන් මේ රට අසට වද්ද ගන්න අපේ කට්ටිය කැමති තිබුණේ නැහැ. එදා ඔවුන්ගේ බඩු අරන් ඔවුන් ගියා. හැබැයි ඔවුන් ඊට පස්සේ මේක ආක්‍රමණය කරන ඔවුන් දැනගත්තා මේක මහා උල්පතක්, මේක හරිද හොඳයි, මේ ලංකාවේ වැවෙනවා තමයි ලෝකේ හොඳම ඒවා, ලෝකේ හොඳම ගම්මිරිත් මෙහෙ, ලෝකේ හොඳම මේ කුරුඳුත් මෙහෙ. එහෙමනම් මේකයි අපිට අයිති කරගත්තොත් අපිට ඕනෑ දේවල් වගා කරගත්ත හැකි කියන තැනට ඇවිල්ලා තමයි ඒගොල්ලෝ අපේ කටේ රැවට්ටුවේ. ඒක රැවට්ටීමක්. ඒ රැවටීමට අහුවෙලා තමයි ඔවුන් අර ගෙරි හමක්, හරකුන්ගේ හමක් කියලා ගන්න අවසර දෙන්න කියලා අවසර ඉල්ලගෙන ඒක උඩ ඒ හම කපලා ප්‍රදේශය කල්ලගත්තා කියන කතන්දරේ තියෙන එක ඇත්ත වෙන්න පුළුවන්. කොහොමද ඔවුන් හටස්සට ආවා? ඇවිදිලා ඔවුන්ට ඕන දේවල් වගා කරන්න පටන් ගත්තා. එහෙනම් ප්‍රමාණිකුල මේ රට තිබුණ වගා රටාව සම්පූර්ණ වෙනස් වෙලා ගියා. අපි ගාව තිබුණ ඉස්සර යැපුම් කුසිකර්මයක්. අපිට කුසිකර්මය වල තිබුණ යැපුම් කුසිකර්මයක්. එහෙනම් අපි යැපුම් කුසිකර්මයේදී අපිට ඕනෑ ඕනෑ හොඳ ඒවා තෝරගෙන ගහලා අපි ඉඳන් ගත්තා. ඒ ඉඳන කරත් අපේ මිසු ගාව තිබුණ දැනුම මේවා ඉඳන් ඕනේ කොයි කාලෙද කියන කාරණාව. එහෙනම් ඒ කාලෙටයි ඒගොල්ලෝ හැදුවේ. අපි උදාහරණයක් ගත්තොත් එම්ම ලංකාවට උඩින් ඉර දෙපාරයි එහාට මෙහාට යන්නේ. ඉර තමයි පැලවීමේ මූලිකම හේතුව කියලා වුන් දැනගෙන ඉර ලංකාවට මුදුන් වෙන්න පටන් ගන්නකොටම වවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ උතුරට යනකොට සූර්යා ඉර පල්ලෙහාට ගිහිලා දකුණට යන අස්සෙත් ආයි ලංකාව උඩ ඉන්නවා. එතකොටත් පැලවෙනවා. ඒ දෙකට වුන් කලතරම් දෙකක් හදාගත්තා. යල සහ මහා. ඒකේ නවම් මහේදී කැලේට වැදීලා මසක් පමණ කල් වල් කොටාලා මැදින් මසේ දීවල් ගිනි තබාලා කුරහන් වපුරම කරුවල බලාලා හරි ලස්සනට ඔවුන් ඒ කාලතරන් හදාගත්තේ අත්දැකීමෙන්. ඔවුන් දැනගෙන හිටියා හැමදාම ගහ හැම විදියට ලස්සනට හැදෙන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ ඔවුන් මාස් කන්නේට ඔවුන් ගත්තා වෙසක් පොසොන් මස බින් තෝරා ගන්නට, ඇසල නිකිණි මස බින් පීරා ගන්නට, බිනර මහේ වැටකොටු අහුරා ගන්නට, වප්මස පුර වපුර අටුපුරවල්. මේ තමයි සූර්යාගේ ශක්තියින් මනාව තේරුම් ගන්න වගා කරපොනේ විකෘති වෙන්න බෑ මේ කලසටහන. මේක තුල හැදෙන ආහාරත් විකෘති වෙන්න බෑ. මෙන්න මේ රටාව තමයි මේ කස්සට රිංගම මිනිස්සු විකෘති කළේ පස්සේ. ඔවුන්ට අවශ්‍ය තිබුණා මේ රටට ආහාර. ඒගොල්ලෝ තේ හදලා තේ රජනට වැඩිය, රබර් හදලා රබර් රජනට වැඩිය මේ රටට රසායනික ටික විකුණුවොත් මේ වගා රටාව තුළට. දැන් වගා කරන්න මිනිස්සු බැස්සා. රසායනික ටික යව්වොත් ඉතාම විශාල ලාභයක් ගන්න පුළුවන්. මේ රසායනික කියන්නේ යුද්ධෙදී යුද්ධ අවසන් වුණාට පස්සේ පාවිච්චි කරන්න නැතුව තිබුණු රසායනික තමයි මේ විද්‍යාඥයෝ ඒ දෙවිය කුසිකර්මය. එන්න විශාල රසායනික ප්‍රමාණයක් මේ රටට එවලා වුන් ඒ ලාභය ගත්තා. මෙහෙම මේ හේතුවින්ද මේ සියලුම ආහාර විෂ වෙන්න පටන් ගත්තා. දැන් මේ විසයි කියලා තේරෙනකොට මේ විසට හුරු වෙච්චි අපි විසට හුරු වෙලා ඉන්නවා. අපිට පේනවා අධික ලාභයක් එනවා වගේ. හේතුව අපි කුමුරු අක්කරයකින් බුසල් 60ක් විතර සමානව සාමාන්‍යයෙන් ගන්න. මේ රසායනික කුසිකර්මයේ තුල පේනවා බුසල් 100 පන්නන්න පුළුවන් කියලා. රැවටෙන්නේ නැද්ද? මේ රහත් වෙච්ච මිනිස්සු දින්නේ මාර්ගඵල වලට ගියාද නැහැ ඒගොල්ලෝ රැවටුණා. ඒ රැවටීම තුල ඒ රැවටීම නිවැරදි කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුල කුසිකර්මය විෂයක් හැටියට අරගෙන උගන්වන්නේ එකම එක කුසිකර්මය ඒ රසායනික කුසිකර්මය. ඒක තුල ඔවුන් පෙන්නනවා මේ සූර්යාවත් මේ කවුරුවත් ඕනේ නැහැ ගස් හැදෙන්න. වතුරයි නයිට්‍රජන් පොටෑස් ෆොස්ෆරස්
NPK මේ ටික තිබුණාම වගා කරන්න පුළුවන් ඕනම කාලයක. දැන් අන්න ඒ හින්දා මේක විකෘති කාලසටහනක් බවට පත් වෙලා ඔවුන් පෙන්නපු විද්‍යාව හරහා අපි අන්ධ වෙනවා. ඇයි? ප්‍රතිඵලයේ ලස්සනයි. නමුත් පස්සේ කාලෙකදී ඔළුව කල්පනා කරන්න මොලේ ආපුවම මේ ප්‍රශ්නේ හිර වෙච්ච තැනදී ඔවුන් විය රසායනික වලට කරන වියදම් ප්‍රමාණය එක්ක එන අස්වැන්න ගත්තම පාඩුයි. අපි දන්නවා අක්කරයකට පෝරමිට 3ක් අද වියදම් කරනකොට පෝරමිට 3ේ සැබෑ වියදම රුපියල් 16,000ක් පැනලා. කෘමිනාශක වලනාශක වලට සැබෑ මිල ගත්තොත් රුපියල් 7,000ක් යනවා. රුපියල් 25,000ක් විතර කුමුරු අක්කරයකින් රසායනික සමන් ඇලයි යනවා කියලා තේරෙනකොට මේක නැති කුසි කර්මය ශ්‍රී ලංකාවේ කරන්න බැරි තැනට මේක වැටුණා. ඉතින් අපි අන්ධ වෙලා. ඒඳ අපේ පරණ ඥානය නිකන්වත් අපි අධ්‍යයනය නොකරනවා කරන්නේ නැහැ. හේතුව එහෙම අධ්‍යයනය කරන්න ගත්තොත් අර විද්‍යාලවලින් කුසිකර්ම උපාධියක් නැත්නම් ඩිප්ලෝමාවක් අරන් එන මිනිස්සු මහා විද්‍යාඥයෝ හැටියට හඳුනපු අපි මෝඩේ හැටියට අං අඩු ගන්නවා. එහෙනම් මෝඩෙක් වෙන්නේ නැතුව ඉන්නවා හොඳයි. ඒක උඩ තමයි අපි මේවා ප්‍රතික්ෂේප කළේ. එතකොට යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම කෘමීන් මර්ධනය කිරීම සඳහා අලු සාත්තුව කළ යුතුය. එතන ඉඳලා එමෙන් සර ගන්නවා. අලු වලට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? මෙච්චර රසායනික වලට කරන්න බැරි දෙයක් තියෙනවා කියලා. ඔහුටත් හැඟීමක් නැහැ. ඒක ඔහු දන්නේ නැහැ. විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්නේ. ඔහු සාමාන්‍ය ගොවියෝ අර අතීතයේ විශ්වාස කරනවා. නමුත් ඔය ආසේ එක කවුරු හරි මිනිහෙක් හිටියොත් අලු සාත්තුව කියන්නේ මොකක්ද? අලු වල තියෙන தත්ත්වය මොකද්ද? එකක් සරල වශයෙන් කරගත්තොත් අලු කියන්නේ ඉතා වශයෙන් වියලිකම උරා ගන්න පුළුවන් කෙනෙක්. එහෙනම් පණුවගේ හැමත මේක වැටිච්ච ගමන් හම් පණුවගේ ඇඟේ තියෙන අර තෙතමනේ උරා ගන්නවා. ඊට පස්සේ පණුව මැරෙන්නේ විජලයෙන්. කොහොමවත් කියන්න පුළුවන්කමක් තිබ්බනම් මේක පිළිගන්නේ. එහෙනම් මේ අලු සාත්ව කියව ගමන් එන්නේ පල්ලෙහාට. එහෙනම් මේ අපේ තිබුණු පරණ උපක්‍රම වල තියෙන විද්‍යාත්මක පදනම පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමම් තියද්දිත් ඒක නොකළේ ඔව් මොඩියෝ කියලා තක්සේරු කරන ඉඳ. එහෙනම් අපේ දැනුම මෝඩ දැනුමක් කිය, ඒ දැනුම විද්‍යාත්මක දැනුමක් කියලා ඇවිල්ලා මේ වෙනකොට විද්‍යාව කියන මේ තිරෙන් අපිට සියල්ල වහලා ඉවරයි. එහෙනම් නැවත ගොඩ එන්න පුළුවන් කමක් නැහැ මේ කුසිකර්මෙන් අපිට. නැවත ගොඩ එන්න පුළුවන් කමක් නැහැ රෝගවලින් බේරිලා මේ රටේ ජනතාවට මේ තිරේ අයින් කරන්න නැතුව. තිරේ අයින් කිරීමේ වැඩ පිළිවෙලක් තමයි අපි දැන් කළ යුත්තේ. එවනම් මේ සියලුම දේශීය ඥානය කෙම්පහන් විදි. එතකොට මේ තියෙන තාක්ෂණය අනිත් තාක්ෂණය එහි විද්‍යාව පැහැදිලි කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි දැන් කරන්න තියෙන එකම එක දේ. වෙන දෙයක් නෙමෙයි. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වෙමින් විද්‍යාඥයෝ ටික මොහොතකට නිහඬ වෙමින් තමන් විද්‍යාඥයෝ නෙමෙයි විද්‍යාඥයෝ විද්‍යාව පිළිබඳ මෝඩය. විද්‍යාඥ කියන්නේ විද්‍යාව පිළිබඳ මෝඩකම. එහෙනම් විද්‍යාඥයෝද විද්‍යා මෝඩයෝද කියලා තේරුම් ගන්න පොඩ්ඩක් පස්සට කකුල තියාගෙන හිටියොත් අද ශ්‍රේෂ්ඨ මිනිසුන්ට ඉස්සරහට එන්න පුළුවන්. ඒ ශ්‍රේෂ්ඨ මිනිස්සු අපිට හම්බ වෙන කුමුරේදී. අර විද්‍යාඥ අපිට හම්බ වෙනවා විශ්වවිද්‍යාලෙදී. ඉතින් එහෙනම් ඒක ඒක පොඩ්ඩක් අඩාල කරමින් පල්ලෙහා මිනිසුන්ගේ දැනුම උඩට ගේන්න රාජ්‍ය පාලකයන්ට පුළුවන් වෙන්න ඕන. දැන් රාජ්‍ය පාලක ප්‍රතිපත්තිය දන්න ඕනේ මෙන්න මේ තැන ඉඳලා. මේ රට නැවත නිවැරදි තැනට ගේන්න අවුරුදු 10ක්වත් යන්නේ. මම හොඳටම දන්නවා. මම කියන්නේ පොළවේ තියෙන වසයින් කරන්න පුළුවන් කියලා අවුරුදු 10කින්. විද්‍යාත්මකව එකවරු අවුරුදු 90ක්වත් යනවා දැනට පොළවට දාලා තියෙන වස ටික මේ වතුරෙන් අයින් කරන්න. ඒ කියන්නේ අපිට මේ බෝතලයක් නැතුව ඇලකින් වතුර බොන්න පුළුවන් මට්ටමට මේ රට ගේන්න. උල්පතකින් වතුර ගේන්න පුළුවන් මට්ටමට මේ රට ගේන්න. මට බෑ කවදාකවත් මගේ ජීවිත කාලය තුල. මං ඉන්නේ තව අවුරුදු 16ක් වගේ කැටි කාලයක්. හරි අද ඉපදිච්ච ළමයා 100ක් ඉඳී 100ක් ඉඳී දන්නේ නැහැ. එයාටත් බෑ. නමුත් අද ඉපදෙන ළමයාගේ ඉඳලා උත්සාහ ගත්තොත් ඊළඟ පරම්පරාවට පුළුවන් ඇලකින් කානුවකින් වතුර ටිකක් බොන්න. ඒ මට්ටමට මම එහෙනම් මං කියන්නේ නැහැ මේ නවත්තන්න පුළුවන් කියලා. මේ වෙච්චි අපරාධේ. අපරාධ වෙන එක නවත්තන්න පුළුවන්. වෙච්චි අපරාධයක් නවත්තන්න බැහැ. වෙන එක නවත්තන්න පුළුවන්. ඒ සඳහා තාක්ෂණය මෙරට මිතු ගාව තියෙනවා. මේ ෆිල්ටර් මොකද? උද සරල උදාහරණයක් කියමුකෝ. ෆිල්ටර් මොකද මේ වතුර මේ පෙරන්නේ? ඕකේ පුළුවන් ද බැරල් ඔහු අයින් කරන්න ෆිල්ටරේ? එන ෆිල්ටර් කරපු වතුර රුපියල් 3යි ලීටරේ කියලා විකුණන බෝඩ් එක ඇස්සේ මොකද්ද තියෙන්නේ? මෝඩකම. හැබැයි අපේ මිනිස්සු කොහොමද වතුර ෆිල්ටර් කරන්නේ? ඉංජිනේරුවෝලින්, අඟුරුවෝලින්. මෙන්න මේක විද්‍යාත්මකව පැහැදිලි කරගන්න කියන්නේ. මොකද්ද මේ කලේ කියලා?
අපේ වතුර පිරිසුදු කරන එක චරක සංහිතාවෙත් අපේ පරණ පොත්වල පැහැදිලිව තියෙන වතුර පිරිසුදු කරන්න කොහොමද කියලා. එහෙම පිරිසුදු කරලා ඒ වතුර ටික බල මොකද්ද කියන්නේ එකට තේරෙන භාෂාවෙන් කිව්වොත් මන් දන්නේ නැහැ තේරෙන භාෂාව ඇනලයිස් කරනවා මොකද්ද කියලා කියන්නේ. හරිද? ඒක දැසොත් මේ අන්නේ මේ විදිහට කිව්වොත් ඒක නේ තේරෙන භාෂාව. කියලා ඇයි ඒක බලන්නේ නැත්තේ? මේ ෆිල්ටර් විකුණා විකිණීමේ මාපියාව. ඒකක් තමයි මේක සිදෙන් කියන්නේ. ඒ ඔක්කොම බාණ්ඩ විකිණීමේ මාපියාවක් අසල මේක රිංගලා. එතන නිවැරදිව හිතන දේ හිතන නිවැරදිව රටගෙන ආදරය කරන නායකයෝ මේ වෙලාවේ අර නීති හදන තැනට එන්න ඕනේ. කොහොමද අපි කියන්නේ ඒකට පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුවේ තමයි මේ අනපන සම්මත කරන්නේ. ඒකට මිනිස්සු තෝරලා යවන්න තරම්වත් අපිට බුද්ධියක් නැහැ දැන්. ඇයි අපේ බුද්ධිය විකෘති වෙලා තියෙන්නේ දැන්? මොකද ඒ හින්දා මම කියන්නේ මේ බුද්ධිමත් මිනිස්ටිකව සංවිධානය වෙලා මේ පාර්ලිමේන්තුව තුලට යවන්න වෙයි. මෙන්න මේ විදිහේ පරිශනාගාර හදලා මෙන්න මේවා නැවත සමාජ මේ මිනිස්සුන්ට බෙදන්න මේ දැනුම බෙදන්න ඕනේ කියන කට්ටියක්. මම හිතන්නේ ඒ අනුව වෙන විසඳුමක් නැහැ. අපි මේ රැල්ලේ යයි නැත්නම් රැල්ලේ එක දිගටම ඕනම ජීවිකුගේ තම ජීවිතය පාත්තා ගැනීමට ආහාර කියන දේ අත්‍යවශ්‍යයි. කන්දගමාතා යම් කිසි කාලයකදී අපිට ආහාර හිඟයක් ඇති වුණත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවද? ගයනී ආහාර කියන්නේ සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය ආහාරයක් හැටියට ගන්න පුළුවන් ජීවීන් ඉන්නවනම් ඒ සාක ජීවීන් විතරයි. සාක ජීවීන්ට සූර්යාලෝකය අවශෝෂණය කරගෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මම හිතන්නේ ඒක හරහා ගබඩා කර ගන්න පුළුවන් සූර්ය ශක්තිය. ඔවුන් දවල් තිස්සේ සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන රැට එක සරල සීනි බවට පත් කරලා අනාගතය වෙනුවෙන් තැම්පත් කරනවා. අනාගතය වෙනුවෙන් කියන්නේ ඊළඟ ජීවියා. ඊළඟ ජීවියා කියන්නේ ඇටය, එහෙම නැත්නම් අලය, එහෙම නැත්නම් කඳ. ඒවා තැම්පත් කරනවා. එතකොට ඒ සූර්ය ශක්තිය කවදාකවත් මිනිහෙකුට සතෙකුට ඍජුව ලබා ගන්න බෑ. සත්තු ලබාගන්නේ ශාක වලින් තැම්පත් කරගත්ත ඒ සූර්ය ශක්තිය. අපි ඒවට තමයි කියන්නේ ආහාර කියලා. දැන් ආහාර එක කියන එක විග්‍රහ කරන්නේ එතන. මේ ආහාර අපි තෝරාගත්තේ ඒවා. තෝරාගත්තේ නැත්තු නැත්නම් අර කවුදෝ කිව්වා වගේ ක්‍රෝටන් කොලක් කන්න පුළුවන්. ආහාරයක් ඇටියෙ. නමුත් අපි තෝරාගත් ආහාර ටිකක් තියෙනවා. අල, බතල, දෙල්, එතකොට ආදි වශයෙන් තෝරාගත්තේ. දැන් ඔබ දැන් ගයෙන් මගෙන් අහන්නේ අන්න ඒවා හිඟුනො. ඒවා ශ්‍රී ලංකාවේ කවදාකවත් හිඟ වෙන්න බෑ. හේතුව ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් උඩින්ම තියෙන රටක්. ඒ කියන්නේ ගස් වලින් ගත්තත් උඩින්ම තියෙන රටක්, සත්තුන්ගෙන් ගත්තත් උඩින්ම තියෙන රටක්. එහෙනම් ශාක ආහාරයට අරගෙන හැදිච්ච සත්තුන්ගේ මස් අනුභව කරන්නත් පුළුවන්. මම මේ මස් කන්න කියනවා එහෙම නෙමෙයි. සූර්ය ශක්තිය ලබා ගන්නා වූ එක ක්‍රමයක් මේ කියන්නේ. දෙක, සූර්ය ශක්තිය ගබඩා කරගත්ත ගස්වල තියෙන ඒවා අපිට පුරුදු ආහාර රටාව අනුව ආහාර හැටියට ගන්නත් පුළුවන්. ඉතින් විශාල ප්‍රමාණයක් මේ රටේ එහෙම ආහාර තියද්දි අපි කොහොමද ආහාර හිඟයක් ඇති වෙන්නේ? හිඟයක් ඇති වෙනව නම් ඇති වෙන්නේ අපේ අපිට තේරෙන්නේ නැහැ. හෙට අනාගතයේ තේරුම් ගන්න බෑ. අනාගතයේ මහා දුර්භික්ෂයක් එන්න පුළුවන්. දැන් දුර්භික්ෂ එනවනේ නොයෙක් විදිහට. සූර්යා සෞරග්‍රහ මණ්ඩලය අස්සේ හැසිරෙන ආකාරයට, සෞරග්‍රහ මණ්ඩලය චක්‍රාවාටේ හැසිරෙන ආකාරයට, පෘථුවියේ යම්කිසි හැසිරීම් මාලාව හැටියට මේ අපි මේවා වෙනස් වෙනවා. ඒ ඒ ඒ වෙනස් වීම තුළ සාගත ඇති වෙන්න පුළුවන් එක් එක් කාලවල. ඒ තමයි ස්වභාවික වීම. අනිත් එක තමයි මහා නරක රජ කෙනෙක්පත් උණු කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. එහෙම තියෙනවානේ දේවෝ වස්තු කාලේන සද්ධි සම්පත්ති හේතුත පීතෝ භවත ලෝකෝත රාජා භවතු ධම්මිකෝ. රජුරු ධර්මිෂ්ඨ වුණොත් තමයි ටික ඔක්කොම වෙන්නේ. රජුරු අධර්මිෂ්ඨ කෙනෙකුවත් ඒක පුළුවන් ඒක වෙනස් වෙන්න. එතකොට ඒ එහෙම ආහාර හිඟයක් આવොත් මිසක ආහාර හිඟයක් වෙන විදියක් නැහැ. එහෙම හිඟයක් එනවා කියලා දැනෙනවා නම් ඇයි කූඹියා කරන වැඩේ අපිට කරන්න බැරි? කූඹියා දිහා බලා හිටපුවම එයාට තේරෙනවා ඉස්සරහා ආහාර හිඟයක් එනවා කියලා. ඒ කියන්නේ ඉස්සරහා එනවා වැහි කාලයක් ආවම එළියට ඇවිල්ලා එයාට කන්න කැම නැහැ. කූඹි මොකද්ද කරන්නේ? ඔය ආහාර ටික කොහොම අරගෙන ගිහලා ගබඩා කරනවා ඇතුළේ. එතන කූඹි ආහාර අරන් යනවා ඔයගොල්ලෝ අනන්තවත් දැකලා ඇති. ඒ එයාට තියෙන ඉව හින්දා. ඒකට කියන්නේ ඉව.
ඒ ඉව තියෙන්නේ යාට මොලේ නැති හින්දා, බුද්ධිය නැති හින්දා. දැන් මේ නරක දේ තමයි අපේ බුද්ධිය හින්දා අපිට ඉව නැති වෙලා. අපිටත් ඉව තිබ්බනම් අපිට මේක ගබඩා කරගන්න පුළුවන්. ඒ ඉව පිළිබඳව ඥානය මේ රටේ දේශීය ඥානය තියෙනවා. ඒ දේශීය ඥානේ ඔවුන් දැනගෙන හිටියා වැස්ස එන හැටි, අවුව එන හැටි, ගස් මේ සත්තුන්ගෙන් අවබෝධගතව සත්තු තමයි අපි, සත්තුන්ටයි අපි මේ ණය. අපිට හොයාගන්න බැරි මහා අපරාධ අර පොලිසිය ඉන්න බල්ලා එයාගේ ඉවේ මොනවද දෙනවා. එහෙනම් අන්නේ ඒක තදා විශේෂයෙන්ම ලියන්න පුළුවන් පුළු පොතක් ලියන්න පුළුවන් එකම තියෙනවා ඉව ගැන. එහෙනම් අපි සත්තුන්ගේ ඉව අරගෙන අපි කරන්න තියෙන ආහාර ගබඩා කරන එක. මේ එහෙම කාලයක් යනවා හැමතිස්සෙම අපේ ආහාර ගබඩාවක් තියෙන්න ඕනේ. ඒ ගබඩා කිරීම අද නැහැ, කොහෙවත් නැහැ ගබඩා කිරීම. ඉතර එහෙනම් නියගයක් ඉදෝරයක් ආවොත් දුර්දෘෂ්ටියක් අපි බොහොම ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. අපි එක උදාහරණයක් ගමු. අපේ කුඹුරු වැඩ කරන්න අපිට ඇත්තටම වතුර නැහැ, මහා නියගයක්. දැන් කොහොමද අපි කන්නේ? ඒ එක මතක තියාගන්න, නියගයේ හින්දා හොඳට ගෙඩි හැදෙන ගහක් තියෙනවා. ඒ ගහේ හොඳට ගෙඩි හැදෙන්නේ නියගයත් එක්කලා. ඒ ගහ තමයි කොස් ගහ. කොස් ගහේ ගෙඩි හැදෙන්නේ නියගයක් පෙනිපෙනි. අපේ ගංගොල භාෂාව ගොත් කිරිපුපුරන්න ඕනේ ගහේ. කිරිපුපුරුවොත් තමයි පනාමල එළියට එන්නේ. එහෙමනම් ඒ ගහේ හැදෙන ගෙඩි ටික සෙල්ලන්නේ නැහැ. එක ගහක හැදෙන ගෙඩි ප්‍රමාණය කවදාවත් අපිට කාලය ඉවර කරන්න බෑ. ගහක ගෙඩි 100ක් 200ක් හැදෙනවා සාමාන්‍ය හොඳින් වැඩිච්ච ගහක. එක ගෙඩියක් හතර දෙනෙකුට කන්න පුළුවන්. උයල කොස් උයල ගත්තොත් හතර දෙනෙකුට. හතර දෙනෙක් කනවා කියන්නේ හාල් කිලෝ එකක්. එතකොට හාල් කිලෝ එකක් කියන්නේ සාමාන්‍ය B කිලෝ දෙකක්. එතකොට B කිලෝ දෙකක් සමානයි එක කොස් ගෙඩියක්. කොස් ගෙඩි 400 නම් B කිලෝ 800යි. වී කිලෝ 800 20ෙන් බෙදපුවාම 20ෙන් බෙදන්නකො 800 කීයද දෙන්නේ? ඉස්කෝලේ ගියා නම් ගණන් දන්නවා. ගණන් දන්නවා නම් 80 20ෙන් බෙදපුවාම 80 20ෙන් බෙදපුවම 4යි. 4යි. එතකොට එහෙමනම් 800යි කියන්නේ වී කිලෝ 400යි. වී කිලෝ 400ක් කියන්නේ බුසල් 400ක්. නේද? වී විසල් 400ක්. වී බුසල් 400ක් කියන්නේ අක්කරයකින් හම්බෙන්නේ බුසල් 80යි. 480ෙන් බෙදපුවාම ගණන් හදන්න ඕනේ. අපේ කට්ටිය සොනිකව ගණන් හදාගන්න තියෙනවා. 80 400ෙන් බෙදපුවාම අක්කර 5ක්. අක්කර 5ක විතර වපසරියක් කුඹුරු අක්කර 5කින් ජීවත් කරන්න පුළුවන් එක එක කොස් ගහෙන් ජීවත් කරන්න පුළුවන්. කොස් ගල් කීයද තියෙද මේ රටේ? ඇයි මේ කොස් ටික ගවඩා කරන්න බැරි? අතරේ ප්‍රශ්නේ. අපේ ගමේ මිනිස්සු කොස් ගහකට නැග්ගාම හතර දෙනෙක් කොස් ගහක් නැගින්නේ නැහැ, කොස් ගෙඩියක් කඩන්නේ. එයා මට ඉතින් කේන්දිත් වෙනවා මෙයාට පිස්සුද කියලා. කොස් ගහට නැගලා කොස් ගෙඩියක් දෙකක් කඩලා බිමට දාලා එතනින්දලා අර ඉතුරු කොස් ගෙඩි ටික සේරම බිමට දාලා තමයි මෙයා බහින්නේ. ඇයි? ඒක කැඩුවේ නැත්තම් ඉදෙනවා. හෙටයි දෙන්න පුළුවන්. ඔක්කොම කඩලා බිමට දානවා. ගෙඩේට උයන්න ගන්නේ කොස් ගෙඩියක් නැත්තම් දෙකයි. ඉතුරු ටික මොකද ගෙදර මිනිස්සු කරන්නේ? පොල්ලතු වියලා දාලා තියෙනවා. පොද පොල්ලතු වල කොස් ටික කපනවා. කපලා හිටන් ඒකේ මදුළු ගලවනවා. මදුළු ටික ඔක්කොම ඇට ටික අයින් කරනවා. ඊට පස්සේ පැහෙන උණු වතුර එකක් ගන්නවා. පැහෙන උණු වතුර එක, පැහෙන උණු වතුරකට මේ මදුළු ටික දානවා. මදුළු ටික දාලා ඊට පස්සේ මදුළු මෙහෙම නමලා බලනවා. ආ ගාන්ට නැවෙනවද කියලා. ආ ගාන්ට නැමෙනවා. හරිද? අතක් ගාලා මේක එළියට අරන් මද පවුන වේලනවා. මේක නියමට පද මැළුවේ නැත්නම් මේකේ පිස්තය විවෘත වෙනවා. මේකේ තියෙන පිස්තය විවෘත වෙනවා. එමුණොත් එහෙමක එක වේලන්න බැහැ ගන්න. ඒකයි ලස්සනට පදම් බලන්නේ. ඒක හැන්දෙන් අරන් බලන මට අද වාගේ මතකයි. ඉන් පස්සේ වේලෙනවා මදපවනේ. මදපවනේ වේලුවට පස්සේ සීල් වෙනවා. සීල් වුණාට පස්සේ දුන් ඇතුළට යන්නේ නැහැ. ඊට පස්සේ මේක මේ දානවා අටුවට. අටුව වේලෙනවා. දැන් දුම් යන්නේ නැහැ ඇතුළට. ඇයි සීල් වෙලා තියෙන්නේ? ඊට පස්සේ අටුවෙත් වේලලා ගෝණි වල දාලා දානවා කොස් ටික උඩට. දැන් මේ කොස් මොනවද? අටු කොස්. අටුවේ තියෙන කොස් අටු කොස්. කොස් සැට ටිකට මොකද කරන්නේ? කොස් සැට ටික තම්බනවා. තම්බලා ඒ ටික වේලනවා. තම්බලා වේලනවා. තම්බලා වේලලා ඒක හොඳට වේලුණාට පස්සේ කොස් සැට ටික ඒකත් ගෝණියක දාලා අටු කොස් ඇට. අටු කොස් ඇට. දැන් අටු කොස් සැට ටික එහෙ තියෙනවා. හරි? දැන් අටු කොස් ටික අටුවේ තියෙනවා. අටු කොස් ඇට. දැන් මොකද කරන්නේ අපි? අටු කොස් සැට අටු දැන් අටුවේ තියෙනවා දෙකක්.
දෙල්ලෝටත් ඕකම කරන්න පුළුවන්. අම්බෝලටත් ඕකම කරන්න පුළුවන්. ඇම්බරල්ටත් ඕකම කරන්න පුළුවන්. ඒවට මේ රස සීතාගාරද මොනවද පළහිලව් ගොඩක් තියෙන්න ඕනේ නැහැ. අපේ දර තියෙන අටුව තිබ්බොත් ඇති. දැන් අපිට කොස් නැති කාලෙට කොස් අපි කොස් මාස තුනක් විතර කනවා. කොහොමද කන්නේ? පොලොස් ගෙඩිය, කැටිකොස් ගෙඩිය එහෙම එක එක විදිහට කනවනේ කොස්. එනකොට ලේකම්, යනකොට ලේකම්. එනකොට ලේකම් කියන්නේ පොලොස් ගෙඩිය අරන් ලියනවා. ලේකම් කියන්නේ ලියනවා, මැල්ලුම් ලියනවා. ඊට පස්සේ කැටිකොස්, අටුකොස් ඔක්කොම කාලා අන්තිම පොලොස් ගෙඩියත් කනවා. අපි යනකොට ලියනවා, පොලොස් මැල්ලුම් ලියනවා. එනකොට ලේකම්, යනකොට ලේකම්. මාස 3ක් විතර කොස් ටික කනකොට තව මාස 3ක් කන්න අටුකොස් තියෙනවා. අර මදුරු ටික අරගෙන වතුරට දාලා කොස් වේර විදිහටම ගිනවා. දැන් කොස් මදුරක් අටුකොස් ටික අරගෙන කොටනවා. කොටලා මේ කෑලේ සයිස් කරනවා. හාල් ලැට සයිස් ඒවා වෙනම, පිටි සයිස් ඒවා වෙනම, ලොකු ඒවා වෙනම සයිස් කරලා තියෙනවා. දැන් හාල් ලැට සයිස් එක හාල් ටිකක් දාලා මුට්ටියට ඒක බාගෙට ඉදෙනකොට කොස් ඇට කෑලි ටික එකට දානවා. අර මුං ඇට දානවා වයි. මේක වෙන මට කියාගන්න විදියක් නැහැ. එතකොට දැන් ඒවා මුං ඇට කිරිබත් නෙවෙයි, කොස් ඇට කිරිබත්. මන් දන්නේ මෑත කාලේ කාට හරි කන්න වසනව හම්බුණාද කියලා. අපි හරි ආසයි ගයනි ඔය කොස් ඇට කිරිබත් ටික අපිට බෙදලා දුන්නම අම්මා ඇලිය අඩිය තියෙනක සූරලා ගන්න. ඒක හුඟාක්ම රායි. මට අද වගේ මතක තියෙනවා. ඒක කොස් ඇට කිරිබත්. අර ලොකු කෑලි හාල් වගේ තම්බන්න පුළුවන්. බත් වගේ වෙනු යන්න පුළුවන්. ඒකේ යක් ඇට ටික කියලා තියා කොටන්න බැරි එකක් පදමහුවෙච්ච නැති එක ටික. ඒ කෑලි ටික අපි ඕන එක හවසට තම්බලා පොලුත් එක කන්න තියාගන්නවා. මේ කොස් ඇට ටික. අර කොස් මදුළු ටික. ඒ ඇස්සේ අමතරව පෝෂ්‍යදායී ආහාරයකට ගබඩා කරන්න පුළුවන්. ඔය ඔක්කොම ඉවරුනට පස්සේ කන්න. දැන් අටුකොසුත් කොසුත් ඉවරයි, අටුකොසුත් ඉවරයි. ඊළඟට කන්න තියෙන්නේ ඔය කොස් ඇට ඉදිලා ගස් ඇට වැන්නවනේ. ඉදිලා ගස් ඇට වැටෙන ඒවා ඔක්කොම ගහ ඇට බාල්දියක් අරන් ගිහිල්ලා ඔය ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ හොදලා මද පවුලේ වේල ගන්නවා. හොදීම තහනම්. අපිට කියන හොදන්න එපා කියලා. ඔය පදම අපිට අහුවෙන්නේ නැතුව. හොදන්න නැතුව තමයි හුඟාක් හොද ඇට ටික ගෙනරලා. මොකද ඕනවට ඇරි පිරිසුදුකමත් හොඳ නැහැ. දැන් මේ ටික ගෙනහිල්ලා මුල්ලක් හදලා ওই මුල්ලේ මේ කොස්සට ටික දාලා පස් වේලපු පස් වලින් මේක සම්පූර්ණයෙන් වහලා දාන්න. වේලපු පස් වල ඒ තෙතමනේ පස් තුබ පළවෙන්න පුළුවන්. දැන් මේකස්සේ කොස්සට ගබඩාව. මේක ඊළඟ සූර්යයා දැන් ඔක එන්නේ මැයි ජූන් වෙන්නේ ඔක. ඊළඟ අගෝස්තු පස් වල සූර්යයා ලංකාවට එනකොට මුල් ඇදීමේ ශක්තිය වැඩි වෙනවා. අන්න එක දෙක පළවෙන්න හදනවා. එතකොට අපේ ආහාර රටාවේ මේ කොස් ටික කාලේ ඉවරයි. ඔන්න ගන්නවා කොස් ඇට. අරගෙන වංගෙඩියට දාලා වතුර ටිකක් දාලා කොටනවා පොත් අයින් වෙන්න. හම්බෙනවා. මොකද්ද මේ? පෝෂ්‍යදායි ආහාරයක්. ඇයි පෝෂ්‍යදායි ආහාරයක් කියන්නේ? ඒකේ තිබුණු පිෂ්ඨය සරල සීනි බවට පත් කරනවා පළවෙන්න ලෑත් වෙලා. සරල සීනි. මේක තේරෙනවා නම් ග්ලූකෝස් බවට පත් කරනවා. ග්ලූකෝස් අවශෝෂණය කරන ගන්නවා ඉක්මනට ඇඟට. ඇයි මේක වෙදමහතුරු කියන්නේ නැත්තේ? ඇයි මේ ආහාර විශේෂඥ මේක කියන්නේ නැත්තේ? අපිට කතා කරලා තියෙන උතන. ඒ හින්දා කිසිම දවසක මේ රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. දන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. එක සැරයක් මිනිස්සු මැරෙනවා. ශ්‍රී ලංකාවේ. සක්‍රදේයියගේ පාණ්ඩු කොම්බල කෛලාසනේ උණු වෙනවා. මනුස්ස ලෝකේ ප්‍රශ්නයක්. බලනවා බලනකොට මිනිස්සු මැරෙනවා. සක්‍රදෙයියෝ එනවා නාකි වේශයක් අරගෙන. ඇවිල්ලා ගෑනු කෙනෙකුට කියනවා මට මොන හරි කන්න දෙන්න. එයා කියනවා අපි මොනවද කන්න දෙන්නේ? අපිට කන්න නැතු ඉන්නේ. හරි අර ගහේ ගෙඩියක් ගෙඩි දෙකක් ගෙඩියක් කඩලා තම්බලා තියන්නකෝ. මන් නාල එන්න කියලා මෙයා නාන්න යනවා. නාල එනකොට අර කාන්තාව අර ගෙඩිය කඩලා උයනවා. සුවඳයි. ගමේ භාෂෙන් කිව්ව පුසුමේ බැරුවා. එහෙනම් හොරෙන් කෑවා. හොරෙන් කනකොට වැඩේ අරයා කල්දැල් බලලා හරියට වැඩේ බලාගෙන හැංගිලා ඉඳලා එයා එනවා මෙතෙන්. ඇවිල්ලා හොරෙන් කෑවනේ. දැන් මේ මේ ගෑනු කෑන වයින්ව. හොර ගෑනි. හොර ගෑනි. හෙරලිය. හෙරලිය. කිකිය ගියා වැඩේ හරිනේ. එයාට ඕනෑ කවුද මේක කන්න පුළුවන් කියලා පෙන්නන්න. ආවේ කවුද? සක්‍රයා. නාකිවේශයක් ගත්තේ සක්‍රයා. සක්‍රයා ඇවිල්ලා මේ ගහ ගෙඩි කන්න පුළුවන් කියලා පෙන්නලා ගියා. ඒකයි මම මේක ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ. හෙරලිය කියන වචනේ තියෙන ශ්‍රී ලංකාවේ පෘථිවිය වුණා කියලා තමයි මගේ අම්මා මට කියන්නේ. මගේ බුද්ධියෙන් මම තේරුම් ගත්තා මේක ශ්‍රී ලංකාවෙලා තියෙන්නේ කියලා. ඉන්ද කවදාකත් කවදාකත් බඩගින්න කියන කාරණා නිසා ලෝකෙ මිනිස්සු මැරෙනවා. මං කියන්නේ වෛරස් හින්දා නෙමෙයි. බඩගින්න කියන කාරණා හින්දා ලෝකෙ මිනිස්සු අවසන් වෙනවා නම් අන්තිම විනිහ අවසන් වෙන්නේ ශ්‍රී ලංකාවේදී.
මේ කතාබා ඔස්සේ තම පැවැත්ම තහවුරු කරගත හැකි මෙන්ම තමන්ගේ නිරෝගීම ජීවිතයක් සඳහා අවශ්‍ය වෙන කරුණු කාරණා ඔබට පැහැදිලි වන්නට ඇති. ඉතින් මේ සාකච්ඡාව සඳහා අද අපසම සම්බන්ධ වුණේ පරිසර වේදී තිලක් කන්දගම් මහතා අයබෝන් කියලා ඔබතුමන බම් ගෞරවයෙන් සමු දෙනවා. ඔබටත් පුළුවන් මෙවැනි වීඩියෝස් නරඹන්න අපේ අද දවසේ YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතෙන් ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.